වසරයි ස්වාමන් වහන්ස සැදැහැවත් පින්වත්න ඔස්ට්‍රයි ගාවේ විික්ටෝර්යා ප්‍රලාන්තේ රිපල් බෘොක්්ක පිහිටි බද්ධයක විහාරරිී ආරණසේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පාත්වාගෙනෙන් ලබන සද්ධර්ම දේශනා මලාවේ අද නොයම්බර් මස විසි දෙවැනි දින ඉරිදාදින්නේ දී පැත්වෙන සද්ධර්ම දේශනාවට සවන්දීම සඳහා ඔ සැදැහැවතුන් දැන්සැදී පහැදි සිටින්නේ එහෙත් අද විශේෂ වශයෙන් සඳහන් කළ යුතු පින්ක මක්සිදු කරනවාමින අවස්ථාවේදී. අපවත්්‍රී වදාළ මහාවිහාරවංශික මහානායක මරාමණ්්‍යනිකාය මහානායක ගෞරණීය මැනික් හින්න හොරිකඩුව ශ්‍රීවිද්‍යාසාගර පිරවෙන් මූල මහා විහාරාධිපති ශාසන සෝභන ශාසන කීර්ති ශ්‍රී, රාජගුරු, සීලවංසාලංකාර දජ ත්‍රිපිටක වාගේ ශවරාචාර්ය, අග්ග මහා පණ්ඩිත, විනය විශාරද විනයාචාර්ය, රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී, අතිපවුජ්ජ නාපාන ප්‍රේමසිරි අභිධාන මහානායක මාහිමි පාණන් වහන්සේට උතුම් නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද දිනයේ දී පුුණ්්‍යාන මෝදනක්ෂසිදු කිරම් සඳහා බද්ධයක විහාරි ආරණ්‍යශේනාසනය සහ මෑතිකදී පිහිටුවන් ලද දම්සුව ආරණ්‍යසේනාසනයේ දායක පිරිස එක්ව අද දිනේදී මෙම ධර්මදේශනාව සහ උන්‍යාන් මෝදනාව සඳහා සැද හැති දායකත්ය දරනවා. ේ we are going to haveවපෙ in toRegම by Brookොමො pul of thepper Brookො and ම් දසුව මොනස්ට්‍ර පසිපේට් in de of transfer of merit තු මහනාකතේරො නාප ප්‍රමසිරි තේර. අද දිනයේදී මෙම ධර්මදේශනාව පැස්තිම් සඳහා ධර්මමණඩ පේවිත වැඩමකරවද රාසිටිනවාගවரோණිය, ධක විහාරි ආරණනිශේනාසනය ප්‍රධාන අනුශාසක පූජපාද වවැෑගොඩ පොල විමල ඥාන ස්වාමීන් වහන්සේ ඒවගේ සමාධ්‍යෝස්සේ සමග එකතු වෙනවා දම්ස්හුව ආරන්්‍යසේනාසන අධිපති ගවරෝණය පූජපාද ඉහළ ගොකරල්ලේ පාසාධික ස්වාමීන් වහන්සේ ඒ සමගම ප්‍රථමය මසදදු කරන ධර්ම දශනා අවසානයේ දී ර විමලඥාන ස්වාමන් වහන්සේ සහ ගෞරෝනය පාසාදිික ස්වාමන් වහන්සේට සමග පූජ පදේ පාල සිරණන්ද ස්වාමීන් වහන්සේත් පුුණ්‍යාන බෝදනව සිදු කිරීම අවස්ථාවේදී අප සමග එක්වෙනවා. මේ අවස්ථාවේදී අපගේ ගෞරනිය විම ඥාන ස්වාමීන් වහන්සේ සාදුකාරයක්්දිී පාදන මස්කාරපූරකෝ පිළිගනිමු සාදු 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 ගෞර ස්මීන් වහන්ස ද වැඩසටහන ඉපතමම නමිතව ඇති ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා උබහන්සේරමයි තමත් ගෞරවයෙන් අරාධනා කරනවා. සාදු සාධූ සාදු. හොද සීලු දෙනාටම ඇතෙරුවන් සරණයි සිල් සමාදංවීම සඳහා කවුරුත් නමස්කාරයජයන්න නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස බුද්ධන් සරනං ගච්ඡාමි බුද්ධන් සරනං ගච්ඡාමි शरणं गच्छामि दम्मं शरणं गच्छामि සhang saරangගhamමි nahang saරang gaczaමි නතියම්පි බුද්ධං saරangගdhaමදතිම්ප බුද්hang sareang gaczaමි Duතියම් පදම්ang sareang gaచම දුතිම්pidhaang sare na gacamම duතියම් pe සhang sareang gaచම Duතිම්pi සhang sareang gaczaම තතියම්පි බුද්ධං saරනගචමි තතිම්පි බුද්ධං saරනගczaමි තතියම්පි දම්ම saරනගచමි තතිම්පි දම saරනගචමි අතියම්පි සංගන් සරනං ගචහාමි තියම්පි සංගන් සරනන් ගච්චාමි සරනා ගමනං සම්පනං පමභන්තේ පානාති පාතාවිරමනී සික්හාපදන් සමාධයාමි පානාති පාතාවරමනී සික්ඛාපදන් සමාධයාමි අදිින්නධනාවෙරමනී සික්හපදන් සමාධයාමිී පදිින්නාදාානාාවරමනී සික්කාපදන් සමාධයාමි හාමි සුභිච්හාචාරාාවරමනී සික්හපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමි මසාවාධාාවරමනී සෙක්කාපදං සමාධයාමි මසාවාදාාවරමණී සික්ඛපදන් සමාධයාමි සුරාමේරය මජ්්‍යපමාදට්ඨනාවරමනනි සෙක්කාපදං සමාධයාමි සුරාමීරය මජ්ජ පමාඩට්ඨානාවරමනී සික්කාපදන් සමාධයාමී තිසරණීන සන්ධහින් පන්ඨසීලං තම්මං සාධකං සුරක්කිිතං කට්වාපමාදීලෙ සම්පාදී තම්බං ආමභන්තේ සදූ සදු සඳු තමන්ග එරියව්ව පහසුවෙන් තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සහිපියටුව ගන්න. මම මේ මහොතේ ඉඳගෙනන්නේ කියලා තමන්ගඉ ඉරියව්වට සහිපීටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත්තුවෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේවතුන් අවවාදයක් අනුශාසනාවක් ස්ෙවනී කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළල තිෙනවා මී ලෝකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාම කලාතුරුකෙන්. ඒ වගේම ඒ ධර්මය ම ලෝකයේ පවතින්නේ ඉතාම කලාාතුරකින් ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරනයි මී ලෝකයේ පහළවෙන්න ඉතාම කලාාතුරකින් ඒ ධර්මේ ශෙවනය කරල තේරුම් අරංහි අනුකෝලෝ කටයුතු කරනයත් මීලෝකයේ පහලවෙන්නේි ඉතාම කලාතුරුකින්. මීලෝකයේ මේ පරම දුල්ලබ කාරනාා අපේ ජීවිතයට සම්මකවුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනාකරපුය උතුන්සේ සත්්ධර්මය මේ මිහි පිට පවතින අවධියකදී අපි මනුස්්‍ය ජීවිතයක් ලබලා උතුන් කල්්‍යානි මිත්‍ර ඇස්රතුලින්ගේ ධර්මය අපි ශ්‍රවනය කරලා තේරුම් අරං ඊට අනු කෝලව කටයුතු කරන්ට අපිට භාග්‍ය වාසනාව උදා පත්තුලා තියෙනවා. ි ලැබවාව මේ පරම දුර්ල බවස්තාාවමතුන් ප්‍රතිලාබය. අපිට තව කොතෙකුත් දවසක් පවත්තුවන්න පුළුවන්ද කාරණය අපි කාටුවත් කියන්නට පුළුවන්කමක් නෑ. හේතුවතමයි ජීවිතය කියයන හරිමතාව කාලිකයි. භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ එක හරියට තන අගතියෙන පිණිමිදක් වගේ කියලා. අනාගතියන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතයතු වෙන්නට පුළුවන්. අපේ ජීවිතඇත් එහෙමයි ඕනම මොහොතකමී ජීවිතේ මරණට පත්වෙන්නට පුළුවන්. වගේම ජීවිතේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳමුදුරින් ගලන ගංගාව හැම මොහොතීම පහලට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. අපේ ජීවිතයත් එෙහෙමයි. උපන් දවස්සේන්දල මේජීවිතය මරණය කරාතමයි ගලාගෙනයන් කිසිම දවසක් මොහොතක් නත්‍ර වෙලා නැහැ එවගේම මේ ජීවිතය මරණීට කැපවුණු ගවයෙක් වගේ ගවයෙක් මරනස්තානයට රැගෙනයනකොට තියෙන සෑමපීවරකින්ම ලංවෙන්නේ මරණීටයි. ජීවිතයක් එහෙ මයි මේ ගෙවන් හැම දවසක් පාසාම රාත්‍රයපැෑප නා දියත් තපපරය පාසාම පිය මන්නගන්න මරණටයි ඒවගේම ජීවිතය දඇදී රක් වගේ දහිදිර වහාම මැකෙනවා මැකනෙ ඉර අපිට අයි කවදාක්වත් දකිට ලැබෙනෙන හැ ඒ වගේම මේ ජීවිතය මේ විදිහට ගත්තාම කිසි මහයියක් කත්තියක් නැති වේගේ මරණය කරා යන මරණය කරාම බේමන්නගෙන මරණයෙන් කොයි මොහතේ හෝ මේ ජීවිතය මැකී යනවා මේ මරණයේ නොයි හේතුන්ගෙන් සිද්ධවෙෙන්න්නටත් පුළුවන්. කනබන ආහාරපාන බැරිවිලාවක් වසක් විසක්ුණනොත් මැරෙන්න්න පුළුවන්. යන්න එනකුට පයහැපිල ලිසිල වැටනොත් මැරෙන්න්න පුළුවන්. සතෙ ස්තර්පී දෂ්ටකරොත් මැරෙන්න්න පුළුවන්. මනුෂ්‍යමනුෂ්‍ය කරත්‍රයවල්ටලක් කුණොත් මැරන්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිබනොත් මැරෙන්න්න පුළුවන්. පරිහරණය කරන නොයි දේවල් මුල්කරගෙන මරණහිට පත්වෙන්න පුළුවන්. ඒ නිසාහක් ජීවිතයේ කියන්නේ හරිමතාවකාලිකයි. මරණය අපිටේ කාන්තම සිද්ධ වන දෙයක්. ඒ නිසාපි මේ ගතකරන්න අපේ ජීවිතේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දිනකේපේ සතිකේපේ වෙන්න පුළුවන් සහර වෙලාටම අවස්සාන දවශ්‍යවෙන්න පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන බනයශීම දේශනී වෙන්නටක්පුළුවන්. ලෝතුරාබුදු කෙනගුගේ ධරමේ අපිට හැමවදාාවම මෙහහිෙන්ජිනෑ මේ මහොතය අපටි භහගි වාශනාවතා පත්තිලාාතිීනෝ. එෙනිසා අපපේ මනස බාහි අඩුමන් ෝල්ටියන් නොදී සම්පූර්ණ මේ දේශනයට යමු කරගෙන ම මේ ධර්මය අබෝධ කරගන්න වාය කියන දැනිි මානශකත්වය ඇති කරගෙන අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ යතුන් අවවාදයන් ශාසනාව සෙවනය කිරීම සඳහා. අපි කවුලුත් සාධකාරයක් පත්තු සාධෝ සාධසා. නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුදස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුන්දස්ස නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද್සේ ඉදේවභික්හවේ සමනෝ ඉද දුතිියෝ සමනෝ ඉද තතිියෝ සමනෝ ඉද තතුතුෝ සමනෝ සු්න්නෝ පරපවාදා සමනී අන්ගදී ශ්‍රධාවන්ත කාරුණක පින්නතුනි අදත් අපි මේ සන්ධ්‍යායාමී භාග්‍යිමත් බුදු්‍රජාන් වහන්සේ අපේ ජීවිත සූපත් කරන්ට දේශනා කරපු ඒ උතුන් වටිනා ධර්මය සවනය කරන්ට බලාපොරොත්වෙන මොහොත්ද. අද දිනේඉදිත් අපි ධර්මදේශනාව සඳහා මාර්ටුගාවශම් ප්‍රකාශ කරන්ටි දුනේ මච්ජිමිනිකායේ මූල පන්නාශකට අයිති චූලසිංහනාද සූත්‍ර දේශනාව. මජමනිකායේම සූත්‍ර දේශනාදකත්තියෙනවා මහාසිංහනාද සහචල්න්න සිංහනාද කියලික. තර සිංහනහාදේ ැන ශේෂ්ඨ හඩ කියනිකයි ශේෂ්ඨ ප්‍රකාශනයන් කියලිකයි. එතුනු බුදුරජාණන් වහන්සේ මේ දේශනයේදී බුදසාාසනී තියන අභිමානව ශේෂ්ඨ ප්‍රකාශනයක් දේශනා කරනවා. සාාවකයන්ට ඒ ප්‍රකාශනී සිද්ධ කරන්ට උන්හන්සේ දේශනා කරනවා. ඉදෙහිෙව භික්්‍යවේ සමනෝ මහනනී මේ ශාසනය තුළතමයි සමනයා ඉන්නේ ඉදෙහිෙව දතියු දෙවැනි සමනයත් මේ ශාසනය තුළුමයි ඉද තතිෝ සමුණ තුංගන සමනයත් මේ ශාසනමයි ඉද චතුත්වෝ සමනෝ හතරවෙනි සමනයත් මේ ශාසනී තුනුමයි සු්ඥෝ පරපවාද සමනයහි අන්ගේ අනිත් ආ ආගම් ඒ වගේ මතවාද තුළ සමනයන් වහන්සේලාගේ ගිස්කේලා බුදුරජාන් වහන්සිේ දේශනා කරනවා එ නිසා මහනනි මේ විදිහෙට ඔබලට සිංහ නනාද කරන්න මේ ශේෂ්ඨ ප්‍රකාශනය මේ අභිවාානුවත් ප්‍රකාශනය සිද්ධ කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතුට ලෝතුරා භාගිවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේයට පාලුනාමතමයි මේ ලෝකේ සෝතාපන්න කියන සාාවකයන් සමනයන් වහන්සේලා මේ ලෝකේට බිහිවෙන්නේ. සකදාගාමී කියන සමනයම් මේ ලෝකේට බිහිවෙන්නේ. අනාගාමී කන සමනයම් මේ ලෝකෙට බිහිවෙන්නේ. ආරහත් කියන සමනයම් මේ ලෝකේට බිහිවෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පාලලෝනාමයි. අනෙකුත් කාලවලදී මේ කියන ලද සෝතාපන්න සාාවකයන් ශ්‍රමණයක්න් මේ ලෝකෙන හැ. ඒවගේම සගදාගාම් යනාගාමි අරහාත්නය සම්මා සම්බුදු කෙනෙක් පහළඋනාමතම් පමණයිලෝකේටමේ සෝතා පන්නහි කියන මේ පුද්ගල කොඩ්ාස නැතන් සසාාව කොට්ටාස සමන කොට්ටාශමී ලෝකේට බිහිවෙන්නේෙ. ඉතිේ නිසාබුදධ ශාසනයේ තුළ ඉන්න සාාවකයන්ට ප්‍රකාශ කරන්න පුළුවන් මේ ශාසනය තුළ තමයි මේ පළවෙනි දෙවෙනි තුන්ගනි සමනයන් වාසය කරන්නේ කියලා. ාගතුන් වහන්ස දේශනා කරනවා ඉති මේ විදිහට ප්‍රකාශය කරත් වෙනත් තාගමිකායහන් පුළ මොන හේතු එරගෙනද මොන බලයක් කරගනද ඔබල මේ වගේ ප්‍රකාශනයක් කරන්න මේ සාසනය තමයිම පලවෙනි දෙ බනිතුන් වෙනනි හතරවෙනි ස්‍රමනයන්ගන්නේ කියලා tim බදුරjaන් වහන්සි දේශනා කරනවා අප හතාගතියන් වහන්සේ කරුණුහතර පෙන්ෙන ලන ය කරුණුහතර අප තුළ පවතිනිසා තමයි අපි මේ වගේ සේත්‍ර ප්‍රකාශනයක් කරන්නේ කරුණු හතර තමයි බදුරජන් වහන්ස කිර පැහැදීම ඒ වගේම ධර්මය කරෙේ සංගයාග කරෙ ඒ වගේම සීලයේ පාරපුර්ුණත්ය සහ එකට ජීවත් වෙන ය පිළිබඳව ප්‍රියමනපු කටයුතු කරනවා ඉති මෙන්න මේ කරුණුමුල් කර ගෙන තමයි මේ ප්‍රකාශනය කරන්න ති වෙනත්තා ආගම කයත් කියන්න බල අපි අපේ තුරත්තු කරුණු හතර තින මකද අපිත් අපේ ආගම නාගට ප්‍රසාති අත්තිනවා ධර්මයට ප්‍රසාති අතිෙනවා සංගහාට ප්‍රසාාති අත්තියෙනවා ඒගේ අපිත් අපිට අයිති සිදරකිනෝ ඒවගේ අපිත් අපි පිරිසත් එක්ක එකට ප්‍රියමනාපු කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහ ප්‍රකාශ කරු ඒ වගේ අයකින් අහන්න කියනවා මේ සාාසනයයක්ත් තුළ ආගම තුළින් මනුෂ්‍යාව බලාපොරොත්වෙන්නේ එකම එක නිිෂ්ටාවක් ඒ තමයි දුකින් නිදහස්ශවන්නේ නි සහණඩ කියනවා ඒ හැමෝම ලබන්නේ මනිෂ්ඨා වත්නතන් නිෂ්ටාව විධායිත කියලා. එතොට හරියට උත්තර දුන්නොත් හැමෝම උත්තර දියයුත්තේ බුදුරජාණන් වහන්සේදේශනා ක හැමෝම ලබන්නන්නේ නිෂ්ටාවක් ඒ තමයි දුකින් නිදහස්ශවීම කියන එක නිවන් ලැබීම කියන එක. එනිසා නිර්වානය ලැබීම කියනදේාග සහිත දේශ සයිත මොහොහ සයිත ඒ වගේම තන්හාාවයිෙන් උපාධනය යුත්ත පුද්ජලියන්ට සිද්ධ කරන්න හැකියාවක් නෑ. ඒ සිද්ධ වෙන්නේ විරාගී හිතත්තියෙන, ඒ වගේ මරාගදේශමෝහකිෙනවලින් නිහස් වෙච්චි පුද්ලියන්ටයිකිර බදුජාන් වන්සි දේශනා කරනවා. එතු රාගදේශ මෝහොලින් නිදහස් විච්චායිය තමයි මේ ලෝකම දුකින් නිදහස් වෙන කියන කාරණය සිද්ධ කරගන්ට හැකියාව තියන්නේෙ. ඊට බස්ස බුදුරජන්වන්ස මේේ දේශනය දිපෙන්ෙන නොවාම මේ ලෝ කියයා තුළ දිට්ටි දෙගත්තිය නොඒ තමයි බවදිට්ටි සහවිබෝධිට්ටි කියන එක. බව දිට්ටි කෙ පැවැත්ම පිළිබඳව විධාකාර මත දරුණුවා ලෝකය සමහරයි පැවැත්ම කියනක භාරගන්නවා පිළිගන්නවා. එනිසාම බව පැවැත්ම පිළිබඳ විධාකාර මතවාදී දරුණවා සමහරයි බව පැවැත්ම පිළිගන්න නැහැ. අය උපතක් පිළිගන්න නෑහැ. ඒේනිසා යායට කියනව යගේ මතය එතමයි විබෝ දිිට්ික කියනක එක එතුර බව දුෂ්ටිය මත මත දරණයි බෝධිත්තියට කැමති නෑ විබෝධෘෂ්ටිය දරණය, බව දෘෂ්ටිය දරණයට කැමෙතික් නැහැ. එතිේ නිසා යම්කිසි සමන ්‍රාහ්ුණේ මෙන්න මේ දිත්්ති දෙකම යහා සවභාාව අවබෝධ කරගත්ත නැතුනොත් මේ දිත්්ති දෙකම සමුදය අත්තංගමේ ආස්වාද ආදීනු නිස්සරණයකිනමේ කරුණු පහම අවබෝධ කරගත්තේ නැතුනොත් තාන්නේ අය බුදුරජාණන් වහන්සේ කියෙනවා රාග සහිතයි දේශ සහිතයි, මොහ සහිතයි තන්නා සහිතයි උපාදාන සහිතයි ඒ වගේ මනු නින් තොරයි ඒවගේ මැලන ගැටින පුද්ගලයන් ඒ වගේ මේ අය කෙලෙස්ම වාසස්ථානය කරගෙන කෙලෙස් තුළම එ්ජීවත්වෙන පිරිසක්ක නෙති එනිසා අයට මේ ජාතීන් ජරාවේ මරණින් සෝකින් පරිදේවෙන් දුකින් දුන්නසිෙන් කවදාාක්වන් නිහස්ශවෙන්න්න පුලුවන්ක මක් නෑ. එතුට හැමගෙනාගේම සියලු ආගම් අධහන හැමෝග එකම පාර්තනය තමයි දුකින් නිදහස්සෙන්ද දුක්නැති කරන්න තමයි හැමෝම තවත් කෙනෙකුගේ උපදේශයක් දරන්නේ. ළඟට බදුරජාණන් වහන්සමේදේ සිනේ පෙන්නනවා මේ උපාදාාන හතරත්තිෙනවා කාම උපාධාන දි්තිි උපාධාන සීලපතු උපාධාන අත්වාද උපාදාාන මොකද මේ භවේ කියන එක සසාකස්වෙන්ඥාපිධාන්න උපාදාාන පච්චයක් බවු එතුටෙම බහව උපාධානය කියනෙක බුදුරජාණන් වහන්සේ හතරප පෙන්න්නනවා කාමඋපාධාන දිිට්්‍ය උපාදාන සීලබ්බ උපාදාානෝ අත්තවාද උපාදාාන ත්‍රෘපාධානයකන හිත බැඳිලයාම කියෙනෙක අපි ය දේශනාවේදී මතක් කරලා දුන්නා. තර බුදුරජාන් වන්සේ දේශනා කරන මේ උපාධාන හතර පිළිබඳවත් සමහර ආගම වල කතාගරනවා ආගමි නායගෝ කතා කරනවා කාමඋපාධානය ගැන කතා කරනවා සමහරලටශ බදුපාධන දිට්්‍යුඋපාදාන කතා කරන බැයි මේ අත්්‍යවාදුපාධනය ගැන එ අය කතා කරන්නේ එක අවබෝධයක් ගැන අයයි පකාශ කරන්න මගදයායටක අවිෂය කාරණයක් හැටිට දේශනා කරනවා සමහර වෙලාවටට බුදුරජාණන් වහන්සේ පහළවෙත් නැති කාලවලත් මේ කාමියන්ගේ ආදී ප්‍රකාශ කරනවා කාමයංගින් ර ලාල පිරිසක්වාශය කරනවා ඒ වගේම දරුණුම මෙත්‍ය දුෘෂ්ටි දරන්නැතුව සමහරය පුුණනාාර්භාවය විශ්ශාස කරනවා වෙනත්තු පත් විශ්වාාස කරනවා එහෙම කරගෙන කටයුතු කරනවා ඒනිසා ඒ වගේ පිරිස් බුදුරජාන්වාන්සිර නැතිකාලෙත් පහල වෙනවා ඒවගේම වැරදිවිදියට දුක්්නැති කරන්න දේවල් කරන්නතුව දෛනක ජීවිතයේ නිසි දේවල් යහපත් කොසල ධර්මාදී කරන පිරිස් ලෝකය පහල වෙනවා හැබැයි මේ දේවල් නිවැරිදි කරගත්ත් මේ අත්තවාද උපාධානය කියන එක නිවැරිදි කරගන්න සාමාන්‍ය ලෝකයාට පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒවගේ ශාසනයක් තුළ. මේ උපාදාාන හත්තනම හරියට අවබෝධ කරගත්තේ නැතිනොත් ඒ අයගේ සාතෘන් වහන්සේ කෙරෙහිතියෙන ප්‍රසාදේ මනාකොට පිහිටිය එකක් නවේ. ධර්මය කිරේ පිහිටිදි ඒ ප්‍රසාදේ මනාකොට පිහිටිය එකක් නොවේ. සිල් රකිනක්කොට ඒ මනාකොට පිහිටිසලයක් නෙවේ. ඒවගේම තමංහාකට කටයුතු කරනයට ප්‍රියයි මනාපයි කියෙනෙක මනාකොට පිහිටිය එකක් නෙවේ කියලා බුදුරජණන් වහන්සේ දේශනා කරනවා. ඉතිං අපි මෙතේ ඒ කරන්න දක්වාමී දේශනාව අපේ ශවනය කර ඉතිං ඊලහට බාගිතුන් වහන්සසි මේ දේශනාවේ දිීසිද්ධ කරනවා තතාගතුෝච භික්්‍යවී අරහන් සම්මා සම්බුතු සබබ උපාධාන පරිඥාවාදු පටිජානමානෝ සම්මා සබ්පාධාන පරිඥම් පඥාපේති මහනන තතාාගත අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේත්මේ උපාධානයන්ගේ පිලිසින්ද අවබෝධය පිළිබඳව උන්වහන්සේත් කරුණු දක්වනවා. මේ උපාධානයන් අවබෝධ කරගත්තා කියලා ලෝකයා ඉදිරියේ ප්‍රකාශනය කරනවා. තින් උන්වහන්සේ දේශනා කරනවා කාමුපාදාානස්ස පරිින්්ඥම් පඤ්ඥපේති මේ කාමුපාධානය කියන්නේ මොකදද කියලා හරියටම පිලිසිද අවබෝධ කරගන් උන්වහන්සේ ප්‍රකාශන කරනවා. දිප් පාධානය සීලබ දු උපාධානය අත්්‍යවාදුපාදාානය. භහගවඇත් බුදුරජාණන් ව හන්සමි පාන හතර ගැනම ඒවා අවබෝධ කරගන්න සාභකයාට අවශ්‍ය සියලූම කාරණා දේශනා කරලතින දැ කාමී ගත්තුොත් කාමීකැන්දිිමකත්ද කාමයාස්වාද ආදීනුවනි සරණ සමෝදේ අස්තංග මෙේ හැම දෙයක්ම කාමී පිබඳ බුදුරජාන්හන්සේ දේශනා කරල තියෙනවා. කාමුපාදාාන රිිප්ටිුපාදාාන ගැත් තේමයි සීලබ්බතුපාදාන ැනත් තේමයි අත්වාදු පාදාානය ගැනත් තේමයි. මේවා පිලිසින්ද අවබෝධ කරගන්න සාාවකයාට භාගිතුන් වහන්සේ ධර්මිය දේශනා කරළ තිේෙනවා. ඒ නිසාහා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒවරූපෝකෝ භික්ගවී ධම්මවිනිී යෝ සත්තරී පසාදු මානන මෙන්න මේ වගේ ධර්මවිනයක සාතෘන් වහන්සේ කරහි තියෙන ප්‍රසාදය සම්මක් ගතව අක්කා ඇති මනාකොට පිහිටි ප්‍රසාදයක් හැටීට ප්‍රකාශනය කරනවා ධර්මයකරයම් පැහැදීමත් තියෙනවා නම් ඒකත් මනාකොට පිහිටිය එකක් ඒ වගේම සීලේසු පාරිපුරේ අය රකින සීලියත් ඉතාමත්ම පිරිසිතුව රකින එක මොකද උපාදාානය කිසිවකට නොමැදී තමයි වගේ අය සීලය සම්පූර්ණ කරන්නේ. ඒ වගේම ඒ අ තමංහා එකට ඉන්න අය කෙරේ තියන ඒ පේමනා ප්‍රභාවයක් මනාකොට පිහිටිය එකක් හැටියට බුදුරජාන්හන්සි දේශනා කර නොම්. තංකිස්ස හේතුවකට හේතුවම ගද්ද ස්වාකාතා භික්්‍යවේ ධමවිනයේ සුප්පවේදිිතේ නීයානිකේ උපසංවතනකේ සම්මා සම්බුද් ධප්පවේදිතේ ඒකට හේතුව තමයි භාගිතුන් වහන්සේ දේශනා කලතින මේ ධර්මවිනය ස්වාකාතයි කියනවා සුප්පවේදිිතකැන මනාකොට අවබෝධ කරගෙන නයානික කියන්නේ මේකයි ලෝකෝත් තරත්වය කරාම්ගිනි යන ධර්මයක්. උපසම සංවත්තක කියන්නේ කෙලෙස් සංසිින්දුවනවා. සම්මා සම්බුද්ධ පවේදිත චතුරාර් සතතිය ධර්මය අබෝධ කරගත්ත බුදු කෙනෙක් තමයි මේ ධර්මය දේශනා කරන්නේ. එකයි සම්මා සම්බුද්ධ පවේදිතිගන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් තමයි මේ ධර්මය ලෝකයාට ප්‍රකාශනය කරන්නේ. ඉති එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සත් මේ ලෝකයට පහද පහළවෙලා මෙන්න මේ උපාදාානී කියන සාාවකයාට අවබෝධ කරගන්න උපාධානින් තොරව කටයුතු කරන්න පාගිතුන් වහන්සේ දේශනා කරනවා හේතුව මකද උපාධානී යන්තාතියනවාද ඒ තාකල් භවය කියන එක සකස් වෙනවා. එතු භවයක් නෑ නොයෙක් මතදරුවත් උපාධානී තියන තාකල් කාටුවත් ජැලවින්නඩ පුුවන්කමක් නෑ. ඒනිසා විසේ සේම බුදුරජන් වහන්සේ මපාදාානී ගැන දේශනාක නපාදානින් තුොරව කටයුතු කරන්න සාාවකන්ට දේශනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේලා පහලවෙෙන් නති කාලලි දුකින්නේ නිදහස් වෙන නුවේද දේවල්කන සමහර සමාධිය පවා දියුණ කරනවා ට සමපත්ති දියුණු කරගන්නවා. එහෙම දියුණු කරගත්තට ඒ අයට පුළුවන්කමක්නෑ දුකි නිදහස්වන්න මොකද ඒ ලබාගන්න දීත් අත්තවාද උපාදාන වසින් බැඳෙනවා. ඒ ලබන සමාධයත් මමේ මාගේ මටයිතය කියලා බැන්දෙනවා. ඉති ඒනිසා ඒ අයට පුළුවන්කමක්නෑ අන්න බව නිරෝදධ කරන්න බවනනිරෝධ කරන්න බැරි උපාදාන නිරද්වවෙන්න නැති නිසා තින් භවේ නිරුද්ධ කරන්න ඇැතිට ජාති නිරද්ධ කරන්න ලත්බෑ. ජාති නිරුද්ධ කරනට ජනාා මරනසූක පරිතව දුක්්දුම් නස්වන නිදහස් වන්න බෑ ජේරු දුක්ඛ්‍යන්ගේ. ම දස් ව කට්ට පුුවන්කමක් නෑ. ධාවකාලික දුක නැතිකරාය කියන දෙයක් කරගන්නවා මිසකා ස්පරිපූර්ණ වස්සයෙන් යයි දුකි නිදහස්වෙන පිරිසක් වෙෙදි නෑ. එනිසා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නම පහළවෙල තමයි මෙන්නමි උපාධානයේ පිටිබඳව පරිපූර්ණ වයෙන් සාවකයාට දේශනා කරනවා. ඊළඟට බුදුරජයන් වවාන්සේ දශනා කරනවායි. ම මේ චකෝ බික්වේ චත්තාරු උපාධාන කින් නිධානාකින් සමුදයා කින් ජාතිකා කින් ප බවා. එතරන මේ උපාධානය කියන්නේෙත් බදුරජා වන්ස හිත බැඳිල යනවා කියන දේ සකස්වීමක්. එතනුමන් මේ උපාධානය කියන එක කින් නිධානා කියැනකට තින් හේතුවමකදද කින් සමුදයක් කුමකින්ද මේ උපාධානය හටගන්නේ කින් ජාතිකා කුමකින්ද උපතින්නේ කින් පබවා කුමක් පවතින තාකල්දම මේ උපාධානය පවතින්නේ. බදුරජන් හන්සේ පിළිතුරු சෙනවා ഇමක චතාாර පාදානම සతර උපාදානම. නිධාන තන්නාවහේ තුකටගෙන නිධානී තන්නා සමුදයා තන්නාව හටගත්තු තන්නහා ජාතික තන්නාව ඉපදුුණුව තන්නාහ බවා දන්නහව පවතින තා කල්තමයි මේ උපාදාානය තියෙන්න්නේ එහෙන යන්තාක් තන්නහව පවතිනවාදේ ඒ තාකල් බැඳිනවා කියනෙ එක නත්‍ර වෙන්නේ අපබි දන්නවා දෙක ඇලීම තියෙනකං එත එතන එ ඇලිෙනවා නං අර දෙයක් ගැලවෙන්නේ නැක ඇලිලාම පවතිනවා ඒනිසා මින්නම තන්නාව යන්තාාත්තියනවුවන්ද හිතේ බැදීයාම කාට්වර් අතර කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසාම මේ උපාදානයට හේ තුව බුදුරජාන් වුවන් සි දේශනා කරන්නේ තන්නාව කියන එකයි. එතුට මේ කාම තන්නා බවතන්නා බහතන් මේ හැමතා තන්නහාවක්ම පවතිනතා කල්ම අර උපාධානය කරික තිය උපාදාානී තිීනතා කල් ඕකයාටම මේ ගැල වින්න පුුවන්කමක් නෑ. තුොට තන්නහා බුදුරජාන් වහන් සිදේශනා කනො තන්නහවත් කුමකින්ද හමි කුමක් හේතුකටගෙනද කුමක් ඉප්‍රදීමෙන්ද කුමක් පැවතීමෙන්ද මේ තන්නාව. තුොට තන්නහාබ බුදුරජාන්වහන් සිදේශනා කරනවා තන්නා වේදනා නිධානා වේදනා සමුතියා වේදනා ජාතිකා වේදනා පබවා මේ තන්නාව කියන්නේ වදනාව නිධානකොට වේදනාව හටගැනීමෙන් වේදනාව ඉපදීමෙන් වේදනාව පැවතිීමේ. එනම් වේදනාවයන්තා පවතිනවා දේතාකල් තන්නාව කියනක පවතිවා. තර වේදනාවත් බුදුරජාණන් වහන්ස පෙන්ෙනවා විඳීමත් තියන තාකල් තමයි කැමැති එන ේදනාව කිය නිත්ම කදරිකත් සංස්කාරයක් සක්. ඇයි වේදනා හටගනත ඒක හේතුව පෙන්වා. වේදනාවේ නිධානය කුමද්ද සමුදයකු මත්දම ඉපදීමක කු මද්ද පැවැත්නොකුමද කියලා දේශනා කරනවා. ඉද්‍රමිින් මේ වේදනා පවතින්නේ පස්ස නිධානා කියෙන පස්සේ හේතුකොටගෙන. පස්ස සමුදයක් අපප ඉස්පර්ෂය හටගත්තුත්තුමයි වේදන හටගන්නේ. පස්ස ජාතික ස්පර්ෂය ඉපදනොත්තමයි වේදනපතින පස්ස පබවා ස්පාර්ශයන්තාා පවතිනවාදේතා කල් වේදනාාව පවතිවා. ර්ශ ැ දි ටම කරන ස්පර්ශය ම ස්පර් සලායතන නිතහන සලායතන සමුදයා සලායතන ජාතිකා සලායතනප්ප බවා. මේ ස්පාර්ශය පවතින්නේ සලායතන හේතුකටගරන සලායතන හටගත්තු. සලායතන ඉපදනු සලායතන පැවතුනුත්ම ස්පර්ශයේ පවතින්නේ. තර සලායතන නාමරූප ඉපදීමෙන්. නාමරූප පැවතීමෙන් තමයි සලායත තු නාමරූප විඤ්ඥානය හේතුකටගෙන වි්්‍යානයේ හටගත්තීමෙන් විඤ්ඥානය ඉපදීමෙන් විඤ්ඥානය පැවතීමෙන්. ඉලකට විං්ඥානයේ බුදුරජාන් වන් සි දේශනා කරනවා. විඤ්ඥානයකින් නිධානන්කින් සමදයන් කින් ජාතින් කින්පබවන් කර. විඤ්ඥානයේ කුමක් හේතුකට ගෙනද කුමක් හට ගැනීමෙන්ද කුමක් පැවතීමන්ද ඒ වගේම කුමක් ඉපදුනුද්ද ද විඤ්ඥානයන්න සංස්කාර හේතුකට ගෙන සංස්කාර හට ගැනීමෙන් සංස්කාර ඉපදීමෙන් සංස්කාර පැවතිනතා කල් ඥඥානය පවතිනවා. ඇදරම සංස්කරත් බුදුරජාන් වහන් සේදේශනා කරනවා කින් නිධානංකින් සමදයන්කින් ජාතින් කිින්බබ මේේ සංස්කාරකුමකින්ද පවතින්නේ එතුට සංස්කාර කුමකින්ද හට ගන්න සංස්කාර කුමක් උපෙ දුනු දුපතින්නේ කුමක් පවතින්න තා කල්ද සංස්කාර පවතින්නේ. එද සස්කාර පිරිබඳව දේශනා කරනා අවිද්‍යානිධානා අවි්‍යා සමුදය අවිශ්්‍යා ජාතික අවිද්‍යාපපවා. අවිද්‍යාව හේතුකට ගෙන අවිද්‍යාව හට ගැනීමෙන් අවිද්‍යාව ඉපදීමෙන්සාහ අවිද්‍යාව පැවතිීමෙන් තමයි මේ සංස්කාර පවතින්නේ තින් බුදුරජාන් වහන්සේ දේශනා කරනා යතෝචකෝ බික්කවී බික්කු යම්කාලයක මේ ශාසනය තුළල ප්‍රතිපත්ති ඉදරන බිස්ුව. අවිද්‍යා පහිීනාා හෝති අවිද්‍යාව ප්‍රහිීන කරගත්තා නම් විද්්‍යාවපපන්නා විද්‍යාවපදවාගත්තා නම් ස අවි්‍යා විරාගා විච්චුපාද මේ අවිද්‍යාව නොවැැලීමින් විද්‍යා උපදවා ගැනීමෙන් නේව කාම උපාදාානක් උපාධී දන් අයයි කාම් උපාන පාධාන කරන්න නිෙත්නෑ. කාම උපාදාානයට බැඳින් නිෙත් නෑ. දිට්ටි උපාධානයට බැඳ නිෙත් නෑ සීලබ්බද උපාධානයට බැඳින් නෙත් නෑ. අත්්‍යවාද උපාධානයට බැඳින් නෙත් නෑ. අනුපාධයානු කිසිවකට බැඳ නැතින පරිතත්සති ඇැතිගැනීම කුදනෑ අපරිිතත්සන්තුූ ඇැති ගැනීමක් නැතිනිෙසා පච්චත්තන් ඒව තමා තුළම පරිනි්භායිති නිවෙන කෙනෙක් බවට පත්වෙනවා. කිසිවකට හිත. බැදියන්නන්නේ නැත්තන් තමමා තුළම නිවන කකිනෙක්වෙන බවට පත්වෙනවා කියීනා ජාති ඒ පිටිස ජාතිය සය කරනවා ආය උපතාකයායට ලැබෙන්න්න හැ වසිතාම් ්‍රහම චරියන් සාාසන බ්‍රහ්ම චරයාවැැසනිීම කතන් කරනියන් නාපරං ඉතත්තාය ඒ අය මේ ශාසනය කළයුතු සියලුම දේකර ගත්තක පිරි සබ බවට පත්වෙනවා එතුේක් තමයි රහතන් වහන්සේලා ඒ තමයි මේ බුද් සාාසනයහින්න හතරවනි සමන කොට එතුර බුදුරජාණන් වහන්සේ පවනම ලෝකේතති නක්ක මනිෂ්ටාවේ තමයි මේ කෙලෙස් නැති කරලා අරිහත්තවයට පත්වීම එතුර ඒකහිම මේ බුද්ධ සාාසනයේ සාාවක්‍යවාන්නේ තත්වයට පත්්‍රයේනි සා තමයි සාවක්‍යන්ට අභිමානවත්ව කියයන්න පුළ මේ ශාසනය තමයි ස් පලවෙනි දෙවිනි තුන්ගෙන හතරවනි සමනයන් ඉන්න කියලා තේනිසා. අපි තාම සන්තෝෂේරපත්තියෙන් දෝනි ඒ වගේ අභිමානවත් ශාසනයයක් තුළ සාාවකයක්න් හැටියට අපිට කට්ටයුතු කරන්න ලැබන ඇති මේගේ අපිට අභිමානවත් ශාසනයයක් භාගවත් බුදුරජාන් වහන්සේගේ උතුන් දම් පණිවිටේ අපිට මෙතෙක් ලබාදීගෙනාවේ මේ ශාසනය තුළ ගුණ දම්පිරූපපු උතුම් පැවිදි උතුමන් වහන්සේලා නිසා තමයි මේ වගේ වටිනා ශාසනයක් අපිට අභිමාන ව ශේෂ්ට ශාසනයක් අපිට උරමුණේ බුදුරජාණන් වහන්සේගේ සාභක සංගහා නිසා තමයි අපිට උරුමිය පැමිල් ලතියනි විශේෂයෙන් පැවිදි ඒ සාාවක සංගහා නිසා තමයි අපිටම බුදුරජාණන් වහන්සේගේ දහම් පණවිඩිය ලැබෙන්න්නේ ඉතින්ගේ පරම්පරාවට පවත්වාගෙන ආපු ඒ සංග පරම්පරාව නිසා තමයි මේ අභිමානුවත් ශාසනයක අපිට උරුම කියන්න ලැබනේංච තාම සන්තෝෂේයට් පත්තිෙන් ඕෝනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයය අපි හඳුනාගෙන ඒ වගේම ඒ සාාසනය අපි නිවැරජුව තේරුන් අරං භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණය යන පිරිසබබවට පත්වුණා ඒ වගේම ධර්මය සරණය යන්නන සං්‍යාසරනය යන පිරිසබබවට පත්වෙෙන්න්න අපිට හැකියාව භාගිවාශනා උදාපත්වනා. එතිේ නිසා හැමුදනා මේේ ගැනිතාම සන්තුෝෂයට පත්වෙන්ඩෝනි ඉතිං අද දිනේදී අපි ධර්ම දේශනාව මෙතකින්නමා කරනවා අදද විශේෂයෙන්ම මේ අභිමහනුවත් අපිට ශාසනය උරුම කියලා දුන්න. ඒ මහානායෙක ස්වාමන් වහන්සේ වෙන්ං අපි පුුණයන් මෝදනා කරන්න විශේෂයෙන් බලාපරෘොත් වෙනවා. සීලංකාරම්‍ය මහනිිකායේ මහනායෙක මහිම පාරන් වහන්සේ මීට දින කියීපයකට පෙළ උන්වහන්සේ අපතුුණ. අද දිනදී උන්වහන්සේගේ ආධාන පුුණ්‍යුෂය සී ලංකාවතුල සිද්ධ වෙනවා ඉතිං අපිත් උන්වහන්සේ විද्यසා මේ ධර්මශවනී කරලා ඒකර ගත්ත පිනාක් ඒ වගේම මෙහමෝතේ උන්හන්සේ विද්‍ය्यසා විශේෂස චීවරපුූ ජාවක් සිද්ධ කරලා පුුණ්‍යානුමෝදනා කරන්න අපි බලාපෘත්වෙනවා බද්ධයක විහාරි ආරන්්‍ය ශේනාසන දායක පිරිසත් ඒ වගේම දම් ස ආරණ්‍ය ශේනාසනය ඒදායක පිරිසත් කියන. वाගේ ම Malaysiaசிिया भीी इदाय के प्रिසतතුවෙला අපි විශේෂ ජීවර පෝජාවත් සිද්ධ කරලා උන්වහන් සව දෙසා තවස්සුළු මහොතකින් අපි උතුම් පුුණ්‍ය කටයුත සිද්ධ කරන්නට බලාපොරොත්වයෙනවායි ටනතුර අපි සුපරුදු පරදි පුුණ්‍යාන් මෝදනාවන් සිද්ධ කරමු මෙතන ඉදලාි ඒ වැඩ සටහන්ට තවසූලු මොතකින් අපි පිරිස සහභාගෙන් අපි හැමැදනාට මතක් කරනවා. න් වහස සදහවත්ළंगට අපගේ ඉදිරි වැඩ කටයතු කරගෙනම් සඳහා සිनंद ස්स्වාමන් වහන්සේම ස්थाනයට වැඩම කराब ලपी බ පතසිට වගේම नण ගොකරල්ले පාසාදික स्वाමන් වහන්සේ අප සंग එවි තවසුමහතකින් වරුණනිය පවුල සිරනන්ද ස්වාමීන් වහන්ස මෙම ස්ථානයට වැරම කරනොතුරු අප සමඟ රැදී සිටි ලස්ක් අපගේ තම ගවරම රද මේඉලා සිටිට අපගේ ස දැවත් පිරිස වෙතවස්වෙදී ජි පාද එ පවල සිරනන්ද ස්වාමින් වහන්සේ දම කොලා අපදැ ගෞරුණනි ස්වාමින්න් වහන්සේයටට ඉතමත් ගෞරවෙන් ආරධනා කරනවා ඉදිරි වැඩ කටයුතු කරගෙන සඳහා අවසරයි ස්වාමින් වහන්ස සාධූ සාධූ සා අතයිස් සේටු දෙනාාටම තෙරවන් සරණයි. අප පත්ති වදාල මහානායක ස්වාමන් වහන්සේද සාපී පළමීම චීවර පූජාවත් සිද්ධ කරලා උන්හන්ස විධ සාප්ඥනමෝතනා සිත කරන්න පළමීම අපි බලාපොරොත්වයෙනවා ඒ සඳහා අදදිනේදී මේ උතුම් පුුණණය කටයුත්ත සඳහා මේ ආරණශේනාසනයේ වැඩසිටින එපාාවල සිරිනන්ද ස්වාම් වහන්සිත් ඒවගේම දංසුව අරණෂේනාාසනී ගෝකරල්ලි පාසාධික ස්වාමෙන් වහන්සිත් සාභාගි වෙනවා. තින් පළමයම අපි එමහානායක ස්වාමෙන් වහන්සේ විදෙසා පුණ්්‍යානමෝදනාන්සිත කරන්න අපි චාරිත්‍රාණුකූලව උන්වහන්සේ විදෙසා චීවරයක් සංගසතු කරල පූජා කරමු. අනන්ත ගුණ ඇැති මහා සංගරත්නය ගුණ අපි කවුරුස්සිහි පත්කරගන්න ටෝනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ලෞකික ලෝකෝත්තර උතුම්පුුණ ධර්මයන් සිද්ධ කරගන්න ඒ ලෞකක ලෝකෝත භි මතාහාරතයන් සිද්ධ කරගන්න හැකි පින් සිද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ සාාවක සංඝයාට අපි පඩිහම් හෝ පූජාවත් සිද්ධ කරනවා න ඒ මහා ආනිසංසය ලැබින්න බ බුදුරජාණන් වහන් සිදේශනා කරනවා ඒ නිසා අනන්ත ගුණ ඇති මහා සංගරත්නය ගුණබිහි මොහොතේසි පත්කරගෙන ඒ මහා සංගරත්නය දෙශා පිමි සකස්කර ගත්තු තුන් චීවරය සංග සතුකට පූජා කරමු ඒ සඳහා කවුඩුත් නමස්කාරය කියන්න. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඕකාස මයම් භන්ති nauka semaang bante Iman ciwerang Imang Ciwerang biku sang seme biku ga sedme Duti yampi mayam banti Dutimpi mayang bante Iman ciwerang Imමං ciවrang mbiිiku සගසීමුසගසදම තතියම්පි මයම් බන්ති තතිphi mayang බන්ේ iමන් ciවrang මං ciවrang mbiiku සගසම ිකු සංගසදම සාදු කාරයයක් පවත්තන්නසිවරපුට කර ඒ වගේ අපි මේ මොහොත්තේ අනි්‍යපති සයුත ගාථත් සංජායන සිද් කරමු අනි්චාාවත සංකාරා උපාද වය දම්මිනෝ උම්පජ්ජෙටන්වාජන්ද දේසංමෝපසමෝසුකෝ අනි්චාාවත සංකාරා උපාද වය දම්හිනෝ උම්පද්ජිතුවා නිරුජන්ට ඒේ සංහූප සමෝසුකෝ අනනි චාාවත සංකාරා උත්මාද උම්පජිත්වා හිරුජන්ති සංෝප සමෝසුකෝ හොඳ එනට දිනේදී ලෝපරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම්සි සත්ධර්මය අප පි සෙවනය කරා ඒ වගේ මේ සඳාදායගත්වේ සැපේවා ඒ වගේම ධර්මය දේශනා කිරීමෙන් අපි අමුට්ධ ධානමයේ පිංකම සිද්ධ කරගත්තා ඒ වගේම ධර්මංශවනය කිරීම තුළති අපේ චිත සන්තාන තුළ තිවිදරාත්නය කිරේ අප්‍රමාන ප්‍රසාත්සිත් පහළ වනවා මේ දේශනාාවංස වනය කරන්න කරන්න සම්මා සම්බුද්ධෝ භගවා භාගෙතුන් වහන්සේ නන් සම්මා සම්බුද්ධය ධර්මය ස්වාකාතයි සංඝයා සුකටි පන්නයි කියලා දෙවිධරත්නය කිරෙ අපිට ප්‍රසාද සිත් පහලෙනවා තුන්වන් කිරේ සිත පහදා ගැනීමත් අප්‍රමාන පර්ණශත්්‍යයක් වෙනවා. ඒ වගේම විශේෂයම අදදිනේදී ඒ මහානායක ස්වාමන් වහන්සේ ටපින් අන්ුුවෝදන් කිරීම සඳහා ආචීවරයක් සග සතුපුූට පජාකරා ඒවගේ මනිත්‍යය ප්‍රති සංයුදධගාතා සජ්්‍යානාකරා. මේ රැස්කරගත්තාාව සකලිවිද කුසලාන් සංසධර්මයන් ඒ මහානායක මාහිමපාණන් වහන්සේට අපි මේ පින් අනුමෝධංකර්ම උන්වහන්සේ මේ උතුම්පුන්නේ ධර්මය අනමෝදං වෙලා උන්වහන්සේට චතුරාර් ශත්‍යබෝධය නිර්වාණ ධර්මය අවබෝධවීවා කිලපීමේ මොහොතේ පැන්වටල පෙන් අ මෝදන්කිට මස්සිද්ධ කරනු. Kali Idangango nyatiang ho su sekitar hontu nya teyu Ithangango nyatiang hotu su sekitar hontu nya teyu Idang ngo nyatiang hotu sugi hontu nya teyu යතාවාරි වහපුර පරිපුරින්තිසාගරං ඒවමීවයිතු දින්නම් පීතා නංඋපෙකප්පතිී උමේබුද කංවටන් ගථනින් නම් පවත්වති ඒවැමේව ඉතෝදින්නං පේතානං උපකපපති හෙස්ව තිබුණු භාජී පැනෙන් ඉතුරුණා වගේ අපි රැස් කරගත්තු ධාර්තරපුුණ ධර්මය ඒ මහනායක මහහිපාණන් වහන්සේගේ ජීවිතේයට අනුමෝදං වෙලා ඔන්වහන්සේට උතුන්චතුරාර්ශත්‍ය ධර්මීම අවබෝධ කරගන්න අපි රැස් කරගත්බෙන අනුමෝදංවීවා කියලා නිදර්ශනය අපිමි පැංවඩීමෙන් සිද්ධ කරේ. මහනායක මහයින් පාණන් වහන්සේ පිළිබඳවෙට අනුශාසනාවත් සිද්ධ කරන්ට අපේ පාවල සිරිහන්ද ස්වාමන් වහන්සේ ටාරාධනා කරනවා ඒ වගේ මේ පිළිබඳව මහනායක ස්වාමන් වහන්සේ සම්බන්ධව ඉංගි්‍රේශය මුත් දේශන කෙටි දේශනාවත් සිද්ධ කරන්න ඒ ගොකරැල්ලි පාසාතික ස්වාමන් වහන්සේටත් අපි ආරාධනා කරන. නමුතසේ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතුෝ වරහතුෝ සම්මා සම්බුදදු්න්දස්සේ නමුතස භගෙවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්න්දස්සේ ගෞරුනිී මහා සංගරත්මෙන් අවසර සමාවලපේවා. ශ්‍රද්ධාවන්ධ කාරුණික පනතුනේ ශාසනය පිළිබඳ තිවුර ගෞුරවයක් ඇතිව මත් ඇති මහතරුන් වහන්සේ නමක් වු නිහඩ නියුණු දිවිගමනක අව්‍යාජ මහා භික්‍ෂ ප්‍රතිරූපයක් වූ ප්‍රතිපතිය ශාසන මගෙහි වැඩමකොල් කළ උදාර භික්ෂු පෞරුෂයෙන් හෙබ වූ මුළු මහත් භික්‍ෂු සංගයාාටම ශාසන සෙවන සෑදූ මහා වනස් පතිඳෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂුවක් නම් වයක්ත විනීත විසාරත ධර්මදර දර්මානු දම්ම ප්‍රතිපන්න වූ සංගශෝභන ගුණධාරී වියයුතුයයි වදාළසේක්ද. මාහිමියන් එම ගුණ දරා අනතිමානීව අතිසේ නිරහංකාරව ස්වකීය අනුත්තර සාමන්්‍ය දිවිගමන දෙවියන් සහිත ලෝකයට හිත පිණිසම වැඩම කලා වූ, සසුනඹර දෙවරින් දරා අපගේ කාලයේ වැඩසිටි සංග ත්‍රවන් වහන්සේටය මාගේ උත්තුමාගේ නමස්කාරය වේවා අපගේ නමස්කාරය වේවා ක කවුරුසාහට කියන්න පිනතුනි ශාසනය ලැබෙන උතුම් රැකවරණය තමයි මේ පැවිදි බව කියලා කියන්නේ ප්‍රවරජෝප සම්පත්තියට පත්වෙනවා කියල කියන්නේ මේ මනුස්ස ජීවිතය තුළ ලබා ලැබෙන සුන්දරලාපයක් ලබාගන්න තියෙන දුර්ලබම ලැබීම. ඒ මාහිමිපාණන් වහන්සේත් ඒ සොඳුරු පැවිදි බව ලබාගෙන තමන් වහන්සගේි ජීවිතය අරථ වච් කරගෙන ලෝකට අරතයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වැඩවාසය කළ උතුම් යතිවරයන් වහන්සේනවා. පෝජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ, දකින ඕනෑම කෙනෙකුට ඒ උතුමන් වහන්සේගේ උදාහර නිහතමානී ගුණ ඒවගේ මේ ව්‍යයක්ක්ත විසාරද භාවය මොනවට පැහැදිලි කරපු උතුම් වූ පඩිරුවන ඒ මහනායක මහිමිපාණන් වහන්සේ ජන්මභූමය ලබන්නේ ඒක් පින්වත් ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරයගෙදර කිරි බණ්ඩාර නිලෙමිතු මන්තත් එවගේමි හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මෑණියන් තද්දාව එදදාස් නමසේ විසි දෙකේ නොවැම්බර් තිස්වැනිද. ස්වාමීන් වහන්සගේ ගිහිකාලෙ නම ඒකානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර කියර තමයි සඳහගලා තියෙන්නේ ඒ උතුම්ම ශාසන දායාදය ලබාගන්නේ එද්දස් නම සීස්තිිස්තුන ජූලි අට විනිින්දා ඒ පැවිදි භූමියයට පත්වෙනවා. වැල්ලවත් දරමෝදය පිරිවනිින් මෝඩික අධ්‍යාපනය ලබාගෙන නිිටඹලේ විද්‍යානන්ද පිරිව විනි්‍යාචාරය හා විනය විසාරද කියන උපාදී ලබාගෙන තිබිෙනවා. ඒ කාලි තිබුුණ මේ වින්‍යාචාරය විනිය විසාරද උපාර ලබන භික්‍ෂූ න් වහන්සේලාට, සුවිසේසි වූ කප්රුක් පූජාව කියල මහා පූජාවක් කරලා උපහාර දක්කනො ඉතිං ඒ කාලෙ අගමැතිතුමා ඩඩ්ලිසේනානායක අගමැතිතුමාගෙන් මේ උපහාරය ලබන්නත් පූජිනිය මාහිමිපාණන් වහන්සේ සමත්වෙලටේෙනවා. ඒ ජීවිත කාලය පුරාවටම ඉතාමත්ම සුවිශේසිය වූ හැකියාවන් පෙන්නමින්, ශාසනයට නැබුරු වෙලා හිතකාමීවම කල්ලයාන් මිත්‍රත්තයෙන් ලෝකයට පිහිට වෙච්ච උතුම් යතිවරයාණන් වහන්සේ නමා. පිනතුනි තමන් වහන්සගේ ජීවිතයම කැපකළේ පුංචි සන්දී ඉඳලාම මේ සම්බුද්ධ ශාසනය චිර පැවැත්ම සඳහමයි කවදාවත් නිලදල බලාපොරොත්තු වෙලා නෑ. උන්හසකෙන් අහපු වෙළහවක උන්හසසි ප්‍රකාශ කරන්න මම කිසිම දෙයක් අපේක්ෂා කළේ නෑ. හැබැයි ඒ වගේම තමන් වහන්සගේ ජීවිතයෙන් මහා විශාල මෙහිවරක් ස්ෂ්ට සිද්ධකරපු යතිවරයන් වහන්සේ නමක්. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ, වර්තමානයේ මේ මහා සංගපීතෘන් වහන්සේ නමක් බවට පත්තුනා ඒ උතුමන් වහන්සිගේ ජීවිතයේ පුරාවටම නුහන්ස මේ සම්බුද්ධ ශාසනයම් ආරක්ෂා කරන්නට කලයාන මිත්‍රත්තිං පහිට වුණා. පෙනතුනි මේ ශාසනයේ වර්තමාන නියමුවන් වහන්සේ නමක් හැටියට. උණුහන්සගේ ජීවිතයේ පුරාවට සිදුකරගන්නට යුදන උදාාරතර කුසල සම්පත්තියම උන්වහන්සට චතුරාර් සත ධර්මාබෝධය සඳහා ඒ කාන්තිංම පිහිදවෙනවා. නමුත් මේ කල්්‍යයාන මිත්‍ර, මහා සංගරත්නය ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ උතුමන් වහන්සේගේ ගුණ නැවත නැවත සිහිකරමින් තමන් වහන්සේ ඒ කරපු හාසනික සේවාවක් නැවත නැවත සිහිකරමින් වර්තමානයේ අපගේ මේ ශාස්නය නියමුවන් වහන්සේට අප සෑමදිනාම සිදු කරගන්න මේ උදාාර්තර කුසල සම්පත්තිකසේම අත්වේවා අනුමෝදං වෙත්වා කෙන චේතනාවං පඥ්‍යානුමෝදනා කරන්න අද දවසේ ශ්‍රී ලංකාව තුළත් ලෝක තුළත් නොඒෙක් පිරිස් මේ විදදිහටම පාන්සිකුල දෙමින් සංගෝ පස්ථාන කරමින් බුද්ධෝ පස්ථාන කරමින් ධර්ම දේශනා පවත්වමින් සිදු කරනවා. ඉතිං ඒ නිසා අපිටත් ඒ උතුමන් වහන්සේගේෙන් ආශවිරුවාද ලබාගන්න අවස්ථාව සැලසුනා. ඒවාගේම යම්සාමීන් වහන්සේ නමක් දක්ස ලෙස වයක්ත ලෙස විසාරද ස ධර්මය හසුරුවනවනම් ප්‍රකාශ කරනවනම් පජනිය මාහිමිපාණන් වහන්සේ නිහතමානීව ඒවා අගේ කරමින්, සාාසනයේ දියුණුව ගැන ඉතාම ප්‍රසස්ථව කතා කරපු ස්වාමීින් වහන්සේ නවා. විද්‍යාසාගර පිරිවනී වැඩේඉදිමින්. ලෝක ශාසනිික සේවයහි යෙදුන ඒ පූජනීය මාහිිපාණන් වහන්සේට රිපල් බ්ලෝක් බද්ධයක විහාරී අරන්න්‍ය සේනාසනය සේනාසනෙහි ප්‍රධාන අනුසාාසක පූජනීය අපගේ අවසරයි වැෑගොඩපොළි විමලඥාන මහාස්වාමින්දුද්‍රයන් වහන්සේගින්. අනුසාසනා පරිදි මේ පින්ව සෑම දිනාමත් කෘථවේදීවී උතුමන් වහන්සේගේ ගුණසිහි කරන්නට යෙදනා. ඒවාගේම දම්සුව භාවන මධ්‍යස්ථානය ඉහළගු කරල්ලි පාසාධික ස්වාමීන් වහන්සේත් අප සමගගේ එක තුවෙමින් ඒ පූජනියය මහින්මි පාණන් වහන්සේගේ චරිතා පධානය සම්බන්ධව ඔබට වචනස්වල්පයක් ප්‍රකාශ කරාාවී.ඉතිං පූජනියය මහිමිපාණන් වහන්සේ, මේ ශ්‍රී ලංකා රාමාණ්‍ය මහා නිකාය තියන මේ වනස්පති මහාවෘක්ෂ රාජයාගේ එක් සාකාවක්. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ මේ තේරවාදී සම්බුද්ධ ශාසනය මේ තේරවාදී සම්ප්‍රදාායි මහා මිහිවරක් කරපුමි කුළුුණක් තමයි බිඳවැටනේ. ඉතිං පින්නතුනි එන්න එන්නම ඒ උතුමන් වහන්සේලා යතිවරයන් වහන්සේලා අප අයින්වෙලා. යනකොට සම්බුද්ධ ශාසනය දරාගන්න පිරිස අඩුවෙනවා. ඉතින් මේ පූජනීය මහා සඟරුවන අපගේ අපිට ප්‍රවෞෘර්ජෝප සම්පත්තිය ලබා දුන්න අපගේ පරම පූජනීය කඩවැදද වේ ජිනවංසා බිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ සමගාමියූ ඟ පිරිසක්. ඒ උතුමන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය චිරශ්්‍රතිය වෙනුවෙන්ම තමන් වහන්සේලගේ ජීවිතය කැප කලා පුංචි සන්දිය ඉඳලා ඒ ස්වාමීන් වහන්සලගේ අම්මල තාත්තල මේ ශාසනය පිළිබඳ අප්‍ර මාන ගෞරවයකින් කටයුතු කළ කරපු පිරිසක්. දවසක් මේ පොඩිස්වාමීන් වහන්සේ ගින ගිහි කාලේදී මහනාක ශවාමීන් වහන්සේට පන්සලේ ඉන්න බෑ කියලි හිතලා ගෙදරයනවා ඒ ගෙදර යන්න වෙලාවිදිී අම්ම බෝලත්තා ඇරගෙන එළිය අතුගගා ඉදල තියෙනවා ඉතිං මේ සාමීන් වහන්සේ එ විදිෙන්ම දකළ තියෙනවා මොකක්ද මේ මේ දරුර එනකොටම දකළ තියනවා මේත මේ ගෙදරට ආසාවෙ තමයි එන්නේ කියලා ඒ අම්ම මන්න තරන් මේ ශාසනයට ලැදිත කියන්නේ බෝල අත් ඇරගෙන පන්නගෙන ගිහිල්ල තියෙන ජනක් පන්සරට කිය ඉතිං සාමීන්ඥහන්සේ මේ මෑතකාලිදි ඒ කාරණය සේපච් කරලා මගේ මේ ජීවිතයේ සම්පූර්ණ මේ ගමනට බලය ශක්තිය ජවය වුණේ මගේ අම්ම කියලා මේ සාමිනාාස ප්‍රකාශ කරනවා. එහමනන් ඒ ශාසනය කෙරෙහි අප්‍රමාණ ගෞරුවයෙන් කටයුතු කරපු ඒ මාපිය දෙපලත් අපි බොහෝම ගෞරුවයෙන් අදදවසිරි සේපච් කරනවා එසේ සේපච් කරමින් ශ්‍රී ලංකා රාමාණ්්‍ය මහා නිකායේ තෙලෙස්වන මහානායක පදිවිප්‍රාප්තව වැඩවිසූ. හුරීකඩුව ශ්‍රීවිද්‍යාසාග්‍ර මහාපිරිිවින් පති, ශාසනස්ෝභන සිරි සීලවංස වංසාලංකාර ද්ජ, ත්‍රිපිටකවාගේ ස්වරාචාර්ය, රාජගුරු අරියප්ති විසාරද ත්‍රිපිටක ධරම චක්‍රවරති, ස්ථවர වන්සා ලංකාර சாසනகීரති ශ්‍රී அගමහා අண்டிත விනිயாචාර්ය வினய விසාරது பரம பூජனிய நாපான பேயමසිரி மஹநாயක மாහමිපාானන් වහන්සේට බඹසර වැස නිම කරන්නට සසුනට කළ අත්‍යුත්තම සේවේම හේතුවා සනාාවේවා ඒ වගේම අප සෑමදිනා විසින් සිදුකරගන්න මේ උදාහාරතරෙකුසල සම්පත්තිය හේතුවා සනාවේවා අපගේ පූජනීය විමලඥාණනායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුක ඒ මහා සඟරුවනත් මේ දායක පින්ව සෑමසලු දෙනාමත් ධර්මය ඇසුරු කරමින් අධ්‍යාත්මික ගුණපුරමින් සීලාදී පිළිවෙද පුරමින්. මේ සාාසන බ්‍රක්්මචරයාාවේ හැසිරමින් සිදු කරගන්නා උදාාරතරෙකුසල සම්පත්තිත් එකසේ මත්වේවා අනුමෝදං විත්වා මාහිමිපාණන් වහන්සේ උතුම්ම චතුරාරි සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා උතුම් අමානිවනින් සැනසන්නට මේ සොඳුරඋපසර ධරමයන් හේතුවා සනා වේවා කලපි මෛත්‍රයෙන්. ආදර ගෞරවීෙන් මහිමි පාණන් වහන්සේට ්්‍යානුමෝදනා කරමු සාදුසාසාතුසාසාසා නොවයිලවීම් of දම්සුව ආරන්න සේනාසන දමේන්වෙරබ ඉහළ ගොකරල්ලේ පාසාධික තේර toිර් අනු ශවාසනා ඉන්ලි නමුෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සමා සම්බුද්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස අපමාදේන භික්කවේ සම්පාදයට දුල්ලබෝ බුදු්ධොත්න් පාදුටු කස්මින් දුල්ලබහෝ මනු සත්ත පටිලාබු දුල්ලභාකන සම්පන්තිී දුල්ලබා පම්බජ්ජා දුල්ලභං සත් ධම්ම සවනං දුල්ලබෝ සපුරිස සංසේ වූ ආරභත නිකමත යංජත බුද්ධ සාසනී දුනාතමච්චුණෝ සේනං නලාගාරංව කුංජරු

That is to share the meritorious deeds for our late Chief Prelator, pre the Mahanayaka of the Ramanya Mahanikaya, Venerable Napana Pemasiri Mahanayaka The Chief Prelator, Venerable Mahanayaka is a significant character in Sri Lankan Buddhist history. He also received the Sāsana Sobhana title and Sāsana this Śrī Rājaguru title, Sri, uh, Silavansalankara Dhaja title and Tripitaka Vāgīśvara title, Vinaya Vishārada, Vinaya Āchārya, Pandita and Tripitaka Dharma Chakravarti, And he was the chief incumbent officer, chief incumbent monk of the Vidya Vidyāsāgara Pirivena. And also he received the, one of the most greatest honorary names from Myanmar, that is Agamha Pandita. Great Venerable Napanupemissari Mahanayaka Thero was a humble and popular character among the Sri Lankan monks and very well respected and also appreciated by local and foreign Buddhist and non-Buddhist as well. Venerable Mahanayaka Thero became the Mahanayaka in 2013. But let me tell you about the history of Sri Lankan Buddhism and the history of Ramanya Nikaya. Ramanya Nikaya, the sect of Ramanya in Sri Lanka was the third in line if you consider the history of Sri Lankan Buddhism. Actually, in the recent history of Sri Lankan Buddhism, in the 17th century, Sri Lankan Buddhism was in a really dark age. There were no any Buddhist monks to ordain a Buddhist monk. Only the samaner, only the Sela also called as uh, preceptors, were there. The preceptors were not samaneras or not upasampada monks, so there were no ability there to ordain a new monk in the country. So literally we consider in this situation, if a country do not have four, more than 4% of the monks to ordain a new monk, we can consider the country officially do not have the Buddhist heritage with monks. So in the 17th century in Sri Lanka, during the Kandy kingdom, the great, venerable Sangharaja, uh, Sri Samankara Mahatera, and his supporters brought Buddhism from Thailand to Sri Lanka. That was in the uh, year 1753, during the time of King Kirtisini Singha. And the great Venerable Upali Mahatera from Thailand and 18 monks came to Sri Lanka and started the Oldest sect of Sri Lankan Buddhism today, that is the Shyamopali Siam Mahanikaya. After around 50 years from that establishment, another student of Sri 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 Sangharaja Mahatera, he was a venerable Bowala Damananda Mahatera. Damananda and he had a student called Amaghapitiya Sri Jnana Mahathera. They introduced the Buddhism from Myanmar and also from the sect of Amarapura. The northern Burma was called as Amarapura those days. So they introduced the sect of Amarapura to Sri Lanka in 1803. That was called Amarapura Mahanikaya of Sri Lanka. And then later, a group of well-disciplined and the monks who protected the Buddha's rules wanted to establish a new chapter in Sri Lanka by establishing the Great Ramana Mahanikaya. So, Great Venerable Amoghapasa Indra Mahathera and Madhavadasa Dhammatilaka Mahathera and many other Great Venerable chief monks gathered together. And introduce the sect of ramanya from the lower myanmar in 1863 13th of july since then the ramanya nikaya started and also considered as the third sect of sri lankan buddhism since then and this particular new ramanya sect specially start uh, delivering dhamma to a lot of people and also paying attention and focusing about the principles of the monks. And they put more attention to develop the, uh, precepts and protect and discipline the monks in the proper pathway. And the 12th great preceptor or the chief prelator or the Mahanayaka of the Ramanya Mahanikaya was the great Venerable Vevaldinia Sri Lankara Mahatera. After his passing away in 2013, Venerable Sri Mahanayaka Thera was invited and selected by the Ramanya Mahanikaya to be the great chief prelator of the Nikaya, also called as the Mahanayaka of the Nikaya. Because of his humble and more distinguished character, and also the learning skill and the teaching ability to the students. He had a lot of good students. At the same time, he supported the Sri Lankan Buddhism widely. He born to this world in the uh, year 1923, the 20th of January. And in, in 1933, uh 8th of July, he became monk. After that, he received the higher nation, Upasampada, in 1943, 6th of August. And he received his first title as a Vinayacharya. Those days, the Vinayachary was really uh, important and difficult examination to pass. And he passed the examination. He became the Vinayacharya, Master of Vinaya, 1945. And in 1949, he became Vinaya Visharada, the great master of the Vinaya, Buddhist disciplines. And in 1953, he became the Royal Pandit, the Rajakir Pandita degree. And in 2008, he received one of the most uh, respected title from Myanmar. That was Agamha Pandita. And also he received as the Chief Secretary of Ramanya Mahanikaya, and later he worked as a judicial chief secretary of Ramanya Mahanikaya. This Venerable, Mante, this Venerable Bhante, the great Venerable famous Sri Bhante, was the most senior monk among all the Mahanayaka Teras in Sri Lanka. And he was the 13th chief prelator or the Mahanayaka of Sri, Kalyat, of, uh, Sri Ramanya Mahanikaya. And most important duty during his time is to merge and unite Sri Lanka Ramanya Mahanikaya and Sri Lanka Amarapura Mahanikaya together. In year 2019, 16th of August, with the leadership of Venerable Pemasuri Mahathera and all other great Venerable monks who lead the project, they managed to establish a new sect in Sri Lanka called Sri Lanka. Amarapura and Ramanya Samagri Mahasangha Sabhava to take the joint decisions together to unify and also to show to the world when the monks works together, when the monks uh, establish their companionship together, everyone can get the benefit from it. Samagga Sukho Sanghasa uh, Tapo so, the great Venerable Bante passed away a few days ago, and today was his funeral. And we would like to share the meritorious deeds of all the merits that we earn today by discussing Dhamma, and also by sharing meritorious deeds and offering robes to the sasana. And also, we would like to share the meritorious deeds with all other Mahatevas and Mahanayakas who passed away, especially the great Venerable Kadavad Dveshik Jinamashanayaka the star. Uh, Founder of Sri Yoga Goswami Sanstha of Ramani Mahanikaya, and also great Venerable Matara Nyaranama Mahatera, the great preceptor of Sri Yoga Goswami Sanstha, and also the late Venerable Navinya Ridama Mahathera. We'd like to share these meritorious deeds with all other Venerable monks who passed away. May all these meritorious deeds support them to be happy, healthy, peaceful, and content. And reach to the ultimate bliss of Nibbana. And we would like to share these meritorious deeds also with all the monks who practice the pathway today and the new Mahanayaka of Sri Ramanya Mahanikaya, Sri uh, Makulavi, Vimalat Mahanayaka, Mahanayaka Devo, and he also received the title of Agamaha Pandita from Myanmar and Shashana Sobhana, Dharmakirti Sri Saranankara, and Tripitakul We would like to share this meritorious deeds with Great Venerable Makulade Mahanayaka to continue his position as the Mahanayaka with good health and live long through to the biggest, sasana, uh, biggest uh, service to our Sasana and to support the monks in the world. To develop their pathway towards Nibbana. We'd like to share these meritorious deeds with all the deities and all the pastoral relatives and all the devotees who joined together for this great event from Australia and from Sri Lanka, Malaysia, Singapore, and Europe and all over the world. We'd like to share these meritorious deeds for all of you and all the living beings who would like to share the merits. May all of them be happy, healthy, peaceful, and content and reach the ultimate bliss of Nibbana. සා සාධූ සාධූ සාදූ අපාත්වී වදාල මහාවිහාරවංශික ශ්‍රීලං කාරාමණ්‍ය මහානිිකායේ මහානායක මැණක් හින්න හුරීකඩුව ශ්‍රීවිද්‍යාසාකර පිරිවෙන් මූල විහාරාධිපති ශාසන සෝභන ශාසනකීර්ති ශ්‍රී රාජගරු ශීලවන්සාාලංකාර දජ ත්‍රිපිටකවාගේ ශුරාචාර්ය අගග මහා පණ්ඩිත විනය විශාරද විනිාචාර්ය රාජකය පණ්ඩිත ත්‍රිපිටක ධර්මකය චක්‍රවර්තිී අතිපූජජය නාපාන ප්‍රේමසිරී අභිධාන මහානායක මහිමිනි පාණන් වහන්සේගේ දේහේ පිළි ද අවසං කටයතු අද ශ්‍රීලම්කාවේ දී සිදු කරනවා ට සමගාමීව ඔස්ට්‍රේලියාවේ මෙැල්බනුවර දු කරනු මචීවර පූජාව සහ අනුසාාසන පකම් හේතුවෙන් ඒවාගේම මේ සඳහා අන්තර්जाාලය ඔස්සේ අප සමග සම්බන්ධ වන සේරුම දෙන රැස් කරගන ලද සීලුුස කුසලා නි සංසයන්ගේ අනුභාවෙන් ගෞරෝනිය මහනායක මහිම පාණන් වහන්සේට උතුමූ නිවන් සම්පත් ලැබේවායි අපි සාධකාරදිී ප්‍රාර්ථනා කරමු සාධූ සාධ සාතු. එමෙන්ම අද තිටයේදී ධර්මදේශනාව පැත්තුූ බද්ධයක විහාරි ආරාණනිසේනාසන ප්‍රධාන අනුසාසක පෝජ පාද වෑගොඩ පළ විමල ඥානය ගෞරවණී ස්වාමන් වහන්සේටත් එමෙන්ම අනුශාසන පැත්තුූ එ පාාවල ිනන්ද ෞවරණිය ස්වාමින්න් වහන්සේටත් පූජජ පාද එහළකො කරල්ලේ පාසාධික දෞරුණිය ස්වාමින්න් වහන්සේටත් ගෞරුණනි ස්වාමින්න් වහන්සේ ඇතම පසුගියදා මෙල්බනුවර අලුතින්ම ආරම කරනලද දම්සුව ආරණිසනාසන අධිපති ස්වාමින් වහන්සේ ස්වාමන් වහන්සලත් තිදනාටම අප සාධකාරදිී පාදන මස්කාරපූරකුවම්‍යවස්ථාවේදී ශිර්වාද කරමු චරාත් කාලයක් ශාසනක සේවය දමින් බහෝදනාගේ ධර්මාබෝධය වඩාවර්ධන කිරම් සඳහා මේ ගරුණය සාමන් වහන්සේලාට ශක්තිය දෛරයවාසනාව නිෙදුක් මිරෝගී ස්වසත සහචර जीවනය වේවා ප්‍රාර්ථනය බෝධියයකින් උතුම් බෝ නිර්වාණ අබෝදේ, සාක්ෂාත් කරගනීම සඳහා අප සර්ධනා රැස් කරගත් උදාර කුසලා නිශංසයන්ද හේතුවවාසනාවේ යි, සාධකාරදී පින්නා නිමෝදනා සිදුකර අශිර්වාද කරමු.

ඕකාස ද්වාරත්තයන කතන් සබබන් අච්්‍යයන් කමතමි භන්තේමාම ඕකාස කමාමි භන්තේ දුතියම්පික් ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි පන්තේ සීලවන්තන් ගුණවන්තන් පුණ්යක්ක් එෙත්තන් අනුත්තරං දුල්ල බේන මයාලත් දන් පස්සිතුන් වන්දිිතුන්වරන් සාරි පුත්තාදිි තේරා නන් ආගතං පටිපාටියා සද්දා සීලදෑවාසං බුද්ධ පුත්තන්නමා මහං සාධූ සාදුූ සාතුූ අද දිනේදී මෙම වැඩසිටහනට නන් අයුරුම් සහයග දැක්කු බද්ධක විහාරි ආරණිසේ නාසනය සහ තම්සුව ආරණිසේ නාසනයේ දායක භාවුල්ලොලටත් ඒවගේම අන්තර්ජාලය ඔස්සේ මෙම ධර්මශ්‍රවනය සහ මෙම පුුණ්්‍ය කර්මයට සහභාග්‍ය සේලුම දෙනාටත් සම්මා සම්බබසරණයි.